ලංකාවේ සියලෝම සංගීත සම්මානවලින් පිදුම් ලැබූ ගීත කෝකිලාවියක් තමයි සුජාතා අත්තනායක මහත්මිය කියන්නේ. ඉතින් ඇයගේ කටහඬට ඇයට අපි ගොඩාක් වශී වෙලා ඉන්නේ. ඇගේ ආදරණීය හඬපවා අහිමි වුණ ඉතාමත් සංවේදී කතාවක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඇය නමින් නම් ගීත කෝකිලාවියක් වන සුජාතා අත්තනායක මහත්මිය එදා හිටියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රසංගයක. ඒ වෙලාවේ මගේ මව්බිම සිංහලයයි සැතපෙන කලා ආදි ගීත ගායනා කරමින් හිටපු ඇයට අහන්න ලැබුණේ හදවත නතර වෙන ඉතාමත් සංවේදී දෙයක්. මේ ගැන ඇයත් එක්ක හිටපු සහෝදරව පිරිසක් දැනගෙන ඉඳලා තිබුණත් ඇයට ඒ ගැන අඟවලා තිබ්බේ නැහැ. මේ ගැන ආරංචිුනේ ඇයට ගුවන් යානයේ වැඩ කරන සේවිකාවකගෙන් පුතා නැති වෙලා කියන පුවත. ඉතින් ඇය හිතුවේ නැහැ කවමදාවත් පුතා ඇත්තටම නැති වුණා කියලා. ඇය හිතාගෙන හිටියේ පුතා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. ඉතින් ඇයට ඕන වුණා ඉක්මනට පුතා බලන්න ඉස්පිරිතාලේට යන්න. වෙනදට සීල් එක ගහන්නත් පාස්පෝර්ට් අතගාන මහතුරු එදා ඉක්මනට ඇයට යන්න දීලා තියෙනවා. කාර් එක පෑලිය ගොඩ අලුත් පාරට දාන්නේ නැතුව නුවර පාරට දාලා තියෙනවා. ඒ ඇගේ ගෙදර පැත්තට යන්න. ඇය අහලා තියෙනවා ඇයි අපි ඉස්පිරිතාලේට යන්නේ නැද්ද කියලා. එතකොට තමයි ඇන්ඩන් කියලා තියන්නේ ගෙදර තමයි පුතා ඉන්නේ කියලා. ඒ වෙලාවේ ඇගේ හිත කඩා වැටුණලු. සිද්ධ වෙච්ච දේවල් එකිනෙක ඇයට තේරුම් ගිහින් තියෙනවා. ඒ වෙද්දි ඇගේ රත්තරන් පුතා ඇයට අහිමි වෙලා තිබෙන පුවත කෙසේනම් දරා ගන්න ඇතිද? ඇය ඒ වෙලාවේ විලාප තියලා අඬලා නැහැ. සියල්ල දරාගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලාවේම ඇගේ වේදනාව ඇගේ වේදනාව පිට කරපු නැති නිසාම ඇගේ කටහඬ ඇයට නැති වෙලා තිබෙනවා. පිට රටදී උගුර පරීක්ෂා කරපු වෛද්‍යවරු කියලා තියන්නේ ඒ වේදනාව පිට වෙන්න ඇය ඇඬුවේ නැති නිසා ඇගේ උගුරට මෙවැනි දෙයක් වුණා කියලයි. ඇය වේදනාව පිට කරලා කෑ ගහලා ඇඬුවා නම් ඇගේ උගුරට ආබාධයක් වෙන්නේ නැහැ. අපේ කොල්ලෝ ටික රට එක්සේසත් කරාට පස්සේ තමයි ඇගේ හදවත සතුටින් පිනා ගියේ කියලා තමයි ඇය කියන්නේ. ඒ සතුටු ප්‍රවෘත්ති ඇහුවට පස්සේ ඇයට නැවත වතාවක් කටහඬින් පෙර පරිදි නොවුනත් ගීත ගායනා කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. සුජාතා අත්තනායක මහත්මිය තමන්ගේ ආදරණීය පුතාගේ වියෝව නිසා එතැන් පටන්ම අද වෙනතුරු සුදුම පමණක් අඳින්න තීරණය කරපු අතිමහත් ගෞරවනීය ආදරණීය මෑණී කෙනෙක්. ඒ වගේම සෑම රණවිරු සැමරුම් උත්සවයකටම ඇය සහභාගි වෙලා ජීවිතයෙන් සමුගත්තු සියලුම රණවිරුවන්ට ඉහළම උත්තමාචාරය දක්වන්නත් අමතක කරේ නෑ. තවත් දෙයක් කියනවා නම් ඇය සැලුට් එකක් තමා තමන්ගේ ආදරණීය පුතාට උත්තමාචාර කරන සුන්දර ඡායාරූපයක්ද සමාජ මාධ්‍යවල පළ වුණේ සියලුම දෙනාගේ හදකම්පා කරමින්. අද අපට නිදහසේ කාලය ගත කරන්න මේ විදිහට රට එක්සේසත් කරන්න වීර පුතෙක් ජාතියට බිහි කරපු ඇයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් දිවි කැප කරපු ඒ අති උත්තම රණවිරුවන්ටද අපගේ